අයි බෝන් ඉතින් මතක් කරන අපි ක්‍රියේටිව් පේජ් එකට අපි පොඩි කන්සෙප්ට් එකක් ආවා. ඉතින් අපි කිව්වා මේ 2020 මොනවද ඔයාලා කරන්න කියලා. එහෙම නැත්නම් 2020 මේ T20 අපේ මෙවර මැති සභේට යනකොට අපි ලංකාවට ආරාධනා කර ලංකාවේ ඉන්න සියලුම අපේක්ෂකවරුන්ට ආරාධනා කරා මේ ඔයාගේ ප්‍රතිපත්ති අපිට කියන්න කියලා. ඉතින් අපිට දැන් ගොඩක් දෙනෙක් අපිත් කතා කරා, විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්තුමා අපිත් කතා කරා, ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ ඉන්න විශාල ප්‍රමාණයක් අපිත් අපේක්ෂකවරුන් කතා කරා, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ, ඒ වගේම පුත්තුල, ඒ වගේම මේවැනි දිස්ත්‍රික්ක වලින් අපිත් එක්ක ගොඩක් දෙනෙක් අපේක්ෂකවරු කතා බහ කරා. ඉතින් මේ පේජ් එකට ගොඩක් දෙනෙක් මේ මොකද වෙනකොට ලයික් කරනවා, ඒ වගේම අපි YouTube channel එකට එකතු වෙලා ඉන්නවා. එතකොට ඒකලෝ මේ මේ අපිත් එක්ක අත්තරම දැන් ඉන්නකොට අපි රූපේ නම් පේනවා. නමුත් අලුත් කෙනෙක්ට එහෙම නැත්නම් දිස්ත්‍රික්කේ පිටපැන කෙනෙක්ට මේ චරිත කවුද කියලා අපි හඳුනනවා දෙන්නවා. ආයිබෝ ආයිබෝ නම කොහමද? මිරාජ් ඉසාන්ත සිල්වා ගුණසේකර. මිරාජ් මිරාජ් ඉසාන්ත ද සිල්වා ගුණසේකර. මිරාජ් හැබැයි වැඩිපුර දන්නේ වෙන නමකින්. ඔව් රවින්ද කියලා තමයි රද්දලුගම ආමන්ත්‍රණය කරන්නේ. හා දැන් අපි ඇවිල්ලා තියෙන්නේ රද්දලුගම කිව්වම ඉතින් දන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කේ ගම්පහ දිස්ත්‍රික්කේට ඇවිල්ලා ගම්පහ දිස්ත්‍රික්කෙන් කටාන ප්‍රදේශ සභාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. කටාන ප්‍රදේශය තමයි ඇවිල්ලා තින්නේ. ඉතින් එහෙත් රද්දලුගමට තමයි අපි සම්ප්‍රාප්තු වෙන්නේ. මේ විශේෂ කැටිට අපි හොයාගෙන ආවා. අපිට ආරාධනා කරා, අපි පේජ් එක හරහා අපිට ආරාධනාවක් ලැබුණා. ඇවිල්ලා කතා බහ කරන්න එන්න මල්ලියේ මම කැමති අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ පක්ෂය පිළිබඳව කතා බහ කරන්න. හොඳයි. මම රවින්ද කියන්නද මිරාජ් කියන්නද? කැමති ඕනේ දිය. කැමති ඕනේ දිය. හරි. දේශපාලන ජීවිතේ කොහොමද? දේශපාලන ජීවිතේ එන්නේ 2005 මහින්ද රාජපක්ෂ පීඨ උදාරතුමා ගෙදර ගියාට පස්සේ තමයි දේශපාලනයට පිවිසෙන්නේ. හරි. එන්නේ මොකද අපි කියන්නේ මොකද කටාන ආසනේ ඇවිල්ලා කටාන ආසනේ කොහෙද කොට්ටාසේ එහෙම නැත්නම් කොහෙද ඔබගේ මැතිවරණ බලපතිත්වය වෙන්නේ? මම කොට්ටාසේ රද්දලුගම. කොට්ටාසේ රද්දලුගම කටාන ප්‍රාදේශසභාවට තමයි මම තරම් කරන්නේ. මොකද එතෙන්දී මාව තෝරගන්නවා ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය කටාන ආසනේ නියෝජනය කරන නරන්ත ගුණසේකර මැතිතුමා මාව තෝරගෙන එතුමා මාව දේශපාලනයට අරගෙන ඇවිල්ලා රද්දලුගමට සේවයක් කරන්න කියලා ඉල්ලීමක් කෙරුවා. ඒ අනුව මම පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් කළා. ඉතින් රද්දලුගමට සේවයක් කරනවා මේ මොහොතේ. හොඳයි. දැන් අපි විශේෂත්වයක් ගත්ත මේ එන්න හේතුනේ ඔයාලා බලන්නත් මේ මෙතුමා අපේක්ෂකෙක් නෙමෙයි මේ ලයිස්තුවේ. නමුත් අපි කතා බහ කරන්න නේද? ඇයි මෙහෙම කෙනෙක්ව කතා කරන්න සූදානම් වෙන්නේ? ජාතික නිදහස් පෙරමුණ. අනේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල පක්ෂය විශේෂයෙන්ම ජනාධිපතිවරයා ජන මහින්ද රාජපක්ෂ මහත්මයා වගේ මේ කාබර් විපක්ෂ හදනකොට විමල් වීරවංශ මහත්මයාගේ කතාව අනිවාර්ය වුණා. ඒ කියන්නේ ඒ කතාව නැත්තම් රසයක් නැති වුණා. නමුත් විමල් වීරවංශ මහත්මයාට ගහපු එක එක පද තිබුණා. ඒ කටට මේ සමාජ මාධ්‍ය හරහා මේ කට මෙහෙමයි මෙහෙමයි කියලා. නමුත් ඒ කට නිසා තමයි මේ ඒ සමාජීය විදිහට, එහි පුරුකක් විදිහට ඉන්දස් පෙරමුණත් එක්ක ඉඳීමගෙන සතුටුයි. ඇත්තටම සතුටින් මොකද මගේ පරම්පරාම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියේ මහින්ද මහත්තයා අතහැරලා විතර යවලා යනකොට මට හිතුණා මේ අපේ රටේ ජාතිය පියා විතර යවන්න බෑ. ඒ නිසා එයා වෙනුවෙන් ඒ පෙරදිච්ච මොහොතේ මම ඉදිරිපත් වුණා කටාන ආසනේ පළමුවෙන් මම තමයි එළියට බැස්සේ. කට උට්ට එක ගහලා මම තමයි එළියට බැස්සේ. ඒක එතකොට එතනදී මේ මට ඒ වෙලාවේ මං හිතුවා මේ මහින්ද රාජපක්ෂගේ නැවත ගේන්න පුළුවන් නායකයා තමයි විමල් වීරවංශ කියලා. ඒ එතුමාව මම ගෙදරට හොයන් ගිහින් හම්බුණා. ඊට පස්සේ අපි කතා කරා. ඊට පස්සේ මහින්ද සුරංග ආරම්භ කරලා තමයි විමල් වීරවංශ කියන අපේ ජාතික නායකයා නොහිටින්ද අද මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්නේ නැහැ. මොකද මට මතකයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පොහොට්ටු නිර්මාණය කරනකොට බැසිල් මහත්තයා නිර්මාණය කෙරුවට පස්සේ ජනාධිපති අපේක්ෂය තොරදී පක්ෂ නායක රැස්වීමේදී පළමුවෙන්ම යෝජනා කරන්නේ විමල් වීරවංශ අපේ නායකතුමා තමයි. ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ කියලා. එතුමා ඉතාමත් සූක්ෂම ජන බලවේගයක් ගොඩනැගුවා.
गोटा राजपक्ष महात्मेन अपे जनाधिपति में लंकापुराम एम एम रसिमला तील सम्मंत्रण तील विशाल वेकोड़ सकलतम ये जन बलवेग अति करवा जनाधिपति अपेक्षक बॉट पत्कर गिना युमा क्यों मत मत पत्र पत्र तिबुना श्रीलंका भोजन पेरम अपेक्षक मम भोजन पेरम संधानी जाति निधा पेरम पंचावधि लगने गोटापे मत अपेक्षक इवनी रट्र अवश्य नायकत्व हंधन कंड पूर्व रटे अनागते सिधुन दे दकीन निवेदी नायकत्व तम मगे नायकत्व मन वीरवशतुमा मन सतोषाई अभी श्रीलंका पाक्षिक वे वसला नम मठ अवस्था दुन्ने मन वीरवंश युमा तम नियम रटे रटे इगिरी दम दकीन सूसु नायकत्व तोरगा नायक यटते मठ देशपालने लभीम माजरता सेवक लभीम गा सतोष यगेम युमागे कटाने नायकत्व ललंत गुणशेखर ललंत गुणशेखर की अने इवेद नायकत्व कऊद अंधुनगत् नायक युमा माव अंधुनगत् युमा माव देशपालने चंद्र इगिरी पत्कर मठ अवश्य टिकट बाधी माव मे नायक रद्दल मार विशाल सेवेकर युमा मठ दायकत्व इधे अतम मन विरोस की नायकत्व रद्दल विशाल सेवेकर मे श्री बोधिमल अतुल श्री बोधिमल धर्मशाला तीन तेन इडमक पड़ी गटू अतिमुना इतनी युमा मध्य युमा नायकत्व ये अवश्य पीवर अरगने गटू विसीधुआ इतकोट रद्दल क्रीडापीठ क्रीडागारे क्लबादी तीन इतना रद्दल तुनकलापे सिंगन अवश्य बिंगड़े युमा मे सीर दें मे निवास अमात्र अवश्य गिन्नकोट इतकोट इवनी नायकत्व रद्दल दीप ये नायकत्व मदी अत नायक अलांत गुणशेखर युमा सीधु पटनायक नगर सभा इट नगराधिपति इट बस मे बस नायक पलासभा इट मंत्री युमा ये निवेदी नायकत्व यटते डिस्ट्रिक गंपा डिस्ट्रिक नायक अवश्य कटित करना युमा यटते ये निवेदी नायकत्व कटते मठ कटित मन सतोष ललंत मेमान अपेक्षित दिल्ली बलापड़ा मे मत प्रचार दिवरोना पोट कथाभ कर मगुद अभी आराधना कर अभी मेला गंप मे अंदर गई निवास अभी मे पटकथ गिरी सिद्धुराश महात्मा को ललंत महात्मा आरा මම දකින්නක් මේ ඉතල මේ ප්‍රධාන පක්ෂය ගත්තම සුළු පක්ෂයක් නේ ඔබ නිදහස් කරනවා ගත්ත සුළු පක්ෂයක් ඉතින් අැතන වැළුවක් ඉතින් විමල් වීරවංශ මහත්මයාට අමාත්‍ය ධූරය ෂුවර් කියලා හිතනවා අනිවාර්යයෙන්ම ලැබෙනවා අැතන දැන් ෂුවර් කියලා හිතකොට ලලන්ත ගුණ ලලන්ත මහත්මයා ඉන්නේ එතකොට අනුගමිකිතේ එතුමත් එක්කනේ ඔව් එතකොට ඔබතුමාට සතුටක් තියෙනවා යම් කිසි ඇත්තම සතුටක් තියෙනවා මොකද එතුමාගේ මෙතුම් එතුමාගේ නායකත්වය අරගෙන ලැබෙන මේ අමාත්‍යවරයා වශයෙන් පත් වුණා පස්සේ ලැබෙන ප්‍රතිපාදන मेतु अभी लाद मेतु लवेनवागेम युमा मेथे विशाल सीवेलो रद्दल कसल के अतिब विशाल कसल के रद्दल जनता वट रद्दल जनता देशपालन नायक देशपालन नायक दिबुना मेतिवर नद्दल जनता मना प्रिय गोलो यानवा इट पास नवत और पाकिंग आनवा आय पुटे अद्देनो हटे अद्देनो मनापटी गनवा नमत रत्ल तिपिच गटूल वेलवेना मेवा इट समित समागम ये निरतर दलपाए तमंगे अवस्था सपुरगत मिसकल तिबुना एगल हकीुना तमंग नायकत् गु देशपाल नायक समुला हकी तिबुना मेवा इध मम राज्यसभा मंत्री मैं रद्दल इतिहास पलिनी वतावर्तमी
अभी वामांसिक मंत्री क्वेश्चन जैग्रहण के जैग्रहण पास मटे लड़ा सर मैं मल्ल रद्दल पल कसल प्रश्न मध्य इतम मट निवेदी नायक अत्यूना इट पास मम पटाण प्रायस मेके वसर पाल मंत्री किटीने मेके सेवकेगोलो तम क्रमेदे कसल हेकिन तम सेवेलो अवश्य यंत्रोपकरण वाहन तिबुने वाहन कटान प्रायस सभापति मे आशीर्वाद मट लुना मैं लबागत्ता लबागन इट पास ये वाहन समग मम गमन के गोलंट ये वाहन गील कसल गण क्रम पूरा बाधे कसल गणला जनता धनवत्न मे विद्य कसल दिणीला इतनी सी एनूतम मम गेयिंग लोरिया गील कसल कंपैक्टर गील कसल इकतुकरण संबंध आवृद्धर मम एक दिखट ए अनुआ मम अतुन अपे खंड मम उदय पांद्र अतुगा मम पूर्वादर्श अतना मे विद्य वेडकर मुगेला अतर मत मत सतोष शीलम सेवको सौख्य शीलम सेवको इतमत मत की ताम सोनसी अपे उपकार रद्दल को ये उपकार शीलम निर्धार मत सहयोगी दिन ये शीलम सहयोग नरगन ये शीलम सहयोग नरगन अद ये शील दिन इकतुला इतम सार्थक असल कलमनाकर अभी ये अन पास लबा दिन ये अनु मम सतोष वसर दिखा खाली मम शिशाल वेकोड़सुशेखर मेत्मे उपदेश मत कटीतर अगे मट अद सतोष दवास मुखद युतमा कसल पास स्वयं दिव्वम मम हेव्वा मेकट मुखा विश्वास गंपल विकुम संपत्ति कसल प्रतिशक्ति मेषीन या कस मम यगे बिया गंपल धारा भारत वर्ष मीन मे मोटर बैक नीलम या होयागत्ता मम या होयागन या एक आकृति अद्ने पटांगर इतने ये मट या कोल कर संपूर्ण वैडी अवसर कर गंपल कोल फेमीन वाहन संपूर्ण इतनी आप बलापुर आप अति जनाधिपत मट एक पेन्नला बलापुर आप पदार्थ ये स्वागनी नव निर्माण लबा दें अब अति जनाधिपत नव निम गर्व हितामात्म मंगे ये मैं कथा कर नूर पिता नूर जीवा मैं समय अभी विशाल गोली भूम अमार नरंगे अभी सूचर परछर हदा करता अति जनपद आशीर्वाद लभुना इतना अपने पलापालन आयतनोटे यंत्र अरगा पुलवांगना मांगा विशाल एक गमन करना गम कसल कलो मेम कसल अरगने एक दापन बस एक अतुलता कसल वेंगे वेंगलता प्रतिशक्तिरने वेन्नी इतक मांगा आप आशीर्वाद शक्ति मे स्वागनी मे अल नव निपयोग आसन जाति मुनि ललंत गुणशेखर मैं गंपाति श्री नायक जाति पेरमुने मट पुलवांगटा लगे मम इतर कटान प्रायस भावे जाति पेरमुने मंत्री कटीर अभी इन श्रीलंका भोजन पेरमुन संधान इधनीस मट ऐकिया उन्होंने कोटाशी गील
දාන්දු කුසියර මැතිතුමාගේ ආශිර්වාදයෙන් ඒ කොට්ටාසවල ජනතාවගේ අඩුපාඩු බලන්න හැකියාවක් තියෙනවා. මම හිතනවා ඒ අනුව මට එතුමා පාර්ලිමේන්තු ගියාට පස්සේ ඒ එතුමාගේ ආශිර්වාදයෙන් මුළු ඒ කටහඬ ප්‍රාදේශීය බල සීමාවෙම සියලු ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලන්න හැකියාව තවදුරටත් ශක්තිමත් ලෙස ලැබෙයි කියලා. ඒ වගේම 2020 මහමැතිවරණය කියන්නේ ඇත්තටම විශේෂිත වූ මැතිවරණයක්. ඒ මොකද අපි මහින්ද සුළඟෙන් ගෙනාපු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද සුළඟෙන් හටගත්තු අංශු මාත්‍රයක් වන අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ පන්නය අරගෙන එතුමාට රට හදන්න නායකත්වයේ දෙන්න පුළුවන් සුසු නායකයන් රටේ ජනතාවට තෝරගන්න පුළුවන් මැතිවරණය තමයි ඉතිහාසගත මැතිවරණයක් වෙනවා මේ 2020 මැතිවරණය. එතෙන්දී කටාන ආසනයේ මහින්ද හැරණුගේ සංඝයන් අතර ප්‍රධානම සංඝයා තමයි ලලන්ද ගුණසේකර මම කියන්නේ. මොකද එතුමා තමයි විමල් විරංශ නුගේගොඩ මහින්ද සුළඟ ආරම්භ කරද්දී කටාන ආසනයේ ජනතාව මම එක්රැස් කරලා එතුමා මුළු ගම්පා දිස්ත්‍රික්කෙම එක්කාසු කරගෙන බස්සල අරගෙන පළමුවෙන්ම මේ නුගේගොඩට ගියේ මේ ලලන්ද ගුණසේකර මැතිතුමයි. ඒ එතුමාගේ ඒ නායකත්වය තමයි විමල් විරංශ ලං අපේ මාතෘභූමියට නායකත්වය දෙනකොට මේ මේ නිවැරදි නායකත්වය නැවත රට තුළ ගෙන එන්නට ගම්පා දිස්ත්‍රික්කේ නායකත්වය දුන්නේ ලලන්ද ගුණසේකර මැතිතුමා ගම්පා දිස්ත්‍රික්කේදම. ඉතින් කටාන ආසනයේ මේ වෙනකොට ඉතාමත් සංවර නායකෙක් තමයි ලලන්ද ගුණසේකර කියන්නේ. අපේ සංවර නායකෙක් තමයි පාර්ලිමේන්තුවේ යවන්න ඕනේ. ඒ වගේම ජනතාව අපේ කටාන ආසනය විතරක් නෙමෙයි මුළු ගම්පා දිස්ත්‍රික්කෙම ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ගෙනියන්න පුළුවන් නායකෙක් තමයි ලලන්ද ගුණසේකර කියන්නේ. එතකොට ඒ වගේම ඉතාමත් උගත් බුද්ධිමත් කාර්යසූර නිවැරදි අවබෝධ කරගෙන නිවැරදි දේ කරන්න පුළුවන් ඉතාමත් පිරිසිදුම කටාන ආසනයේ ඉන්න පිරිසිදුම චරිතය තමයි ලලන්ද ගුණසේකර මැතිතුමා. ඒ නිසා එතුමා අනිවාර්යයෙන්ම මේ ගම්පා දිස්ත්‍රික්කේ ජනතාව අනිවාර්යයෙන්ම එතුමාව පාර්ලිමේන්තුවේ ඇරියොත් මේ ගම්පා දිස්ත්‍රික්කේ විශාල ආශිර්වාදයක් වෙනවා. කටාන ආසනයට ශක්තියක් වෙනවා. කටාන අතරමං වූ ආසනයක්. ඒ නිසා කටාන ආසනයේ ජනතාවට නිවැරදිම නායකත්වය දෙන්න පුළුවන් ඉතාමත් පිරිසිදු සංවර කියන විශේෂයෙන්ම අපි ඒක බලන්න සංවර නායකත්වයක් තියෙන්නේ ලලන්ද ගුණසේකර මැතිතුමාට. ඒක මම ඉතාමත් අවංකව මේ නොබියව මම ප්‍රකාශ කරනවා. එවැනි සංවර නායකෙක් අපි මේ පාර්ලිමේන්තුවේ යවුවොත් අපේ අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය ගමන් මඟ එතුමා බලාපොරොත්තු වෙන රට හදන මඟ ඒ වගේම මේ වැඩ කරන රටකට අවශ්‍ය කරන නායකයෙක් තමයි ලලන්ද ගුණසේකර. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන. එකතු වෙලා කටාන නිවැරදි නායකත්වය පාර දියවන්නාට යවන්න ඕන. ඒ දියවන්නා තුළ කටානේ හඬ අපේ නැති වෙච්ච ජනාධිපති පුල්ලේ මැතිතුමාගෙන් පස්සේ නැවත කටාන්ට නියම නායකත්වය දෙන්න පුළුවන් නියම මහින්ද හැරණුගේ මහින්ද රාජපක්ෂ මහින්ද සුළඟෙන් විමල් වීරවංශගේ සටහනේ පළමු සංගය විමල් වීරවංශ වෙනකොට ලලන්ද ගුණසේකර ගම්පා දිස්ත්‍රික්කේ පළමු සංගය බවට පත් වෙනවා. එම නිසා ලලන්ද ගුණසේකර අනිවාර්යයෙන්ම මේ ගම්පා දිස්ත්‍රික්කේ ජනතාව හදවතට තට්ටු කරලා බලලා හදවතට එකඟව එතුමාට අංක 18 ඉදිරියේ මනාපයක් දීලා එතුමාව පාර්ලිමේන්තුවේ යවුවොත් මේ කටාන ආසනයටත් ගම්පා දිස්ත්‍රික්කයටත් ඉතාම පිරිසිදු නායකයෙක් ලැබෙනවා, වැඩ කරන නායකයෙක් ලැබෙනවා, දුරදක්නා නායකයෙක් ලැබෙනවා. ඒ වගේම මාතෘභූමියට ආදරය කරන ජාතික නිදහස් පෙරමුණේ නායකත්වයෙන් විමල් වීරවංශගේ ගම්පා දිස්ත්‍රික්කේ නිවැරදි නායකත්වය අපේ පාර්ලිමේන්තුවේ යවුවොත් මේ කටාන ආසනයටත් ගම්පා දිස්ත්‍රික්කයටත් මේ මුළු මහත් ජාතියටත් ආශිර්වාදයක් වෙනවා. එන්ටිකට අපි ඇවිල්ලා තියෙන ඉතින් කොහොමකටත් ලලන්ද ගුණසේකරගේ ප්‍රධානම කටාන ආසනේ අපි ඇවිත් නිවැරදි එතුමන් ඉතින් අපි රවින්ද මහත්මා හිමි ගැන කමක් නැහැ කට්ටිම දැන් රවින්ද කියලා නැහැ ඉතින් අපේ එතුමන්ටත් සුභාශිංසන ගන්න. මොකද අවසාන තප්පර ටික අරගෙන අපි පේජ් එකේ මෙහෙම වෙන්නේ අපි කරන්නේ 2020 තියෙන මොනවද ප්‍රතිපත්ති අපේක්ෂකවරුන් අපි විශාල ප්‍රමාණයක් හමු වුණා. ඉතින් හමු වෙලා ඔවුන්ගේ කතා බහ කරා. ඒ අතරතුරේදී අපිට මේ ඉක්මන් වැඩ ටිකක් යන්නේ
අන්ත මාත්මා ඉක්මනින්ම සම්බන්ධ කරගන්න වෙනවා එතුමා දුරකථන මොදක් ලබා දුන්නා ඔබතුමා ඉස්සලා හමු වෙන්නේ ඉක්ම එතුමාගේ වැඩ කටයුතු උනා හෝ සමානයි බුදුහා හමුනා කියව එක ඉතින් අපි සතුටටපත් වෙන මොකද එතුමා ඇරෙනකොට කටානාසන ඉන්න ඔබතුමා කියන්නේ ඒක නිසායි අපි ඔබතුමාව ඉක්මනින්ම හමු වුණේ ඉතින් මොකද අපි ගැන හිතන්නේ ඇත්තරම හොඳ මාධ්‍ය ජාලයක් ඔයගොල්ලන් දෙන්නේ මට ශක්තිය දැන් ලැබෙවයි කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරමි කටාන ආසනේ කවුරු බලන් ඉන්නවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් අපි බලන් ඉන්නවා නම් කවුරු හරි එතුමන්ගේ අනුගමික එහෙම නැත්නම් අපි කියමු අනන්ත මැතිතුමන්ගේ ජයග්‍රහණය උදෙසා තමයි එතුමන් කටයුතු කරන්නේ ඉතින් අපි සූදානම් එතුමාවත් හම් වෙන්න යන්න බලමු වෙලාවක් තිබුණොත් අපි හම් වෙමු දින ලඟ ලඟම තියෙන හින්දා අපිට හෙට දිනේ ආරාධනාවක් තියෙනවා මාතරට යන්න රෝහල් ගාල්ල යන්න ඒ නිසා ඒ දැන් දෙකට යන්න වෙන නිසා බලමු කොහොමද මේ වැඩ කටයුතු හරියට තව දවස් 4ක් 5ක් වගේ කාලයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කේ පළමුව පොහොට්ටුව ඉදිරියේ කතරේ ගහලා අපේ රට දිනවන්නේ ඉස්සෙල්ලම ඊළඟට අංක 18 ඉදිරියේ කතරේ ගහලා නිවැරදි නායකත්වයේ පාර්ලිමේන්තුවට යවන්න. ඒ වගේම ඒ අනුව මම හිතනවා නිවැරදි නායකත්වයේ ගිහිල්ලා අපි රට සංවර්ධිත රටක් බවට පත් වෙයි කියලා. ඒක ජනතාවගේ ජනතාව ලබන ජයග්‍රහණය. ලබන ජනතාව අපි රට ලබන ජයග්‍රහණය. අනිවාර්යයෙන්ම ඉතින් එහෙම කියන ගමන් අපි සමු ගන්නවා බොහොමත්ම සේ ඔබේ දේශපාලන ජීවිතයේ තවදා සාර්ථක වේවා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා වැඩ කටයුතු කරගෙන යන්න ලැබේවා කියන ඒ වගේම ඒ සීලම වටපිටාව ඔබට හැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි සීලම පක්ෂ වලට ආරාධනා කරලා තියෙනවා ඉතින් අපි සීලම පක්ෂ ආවරණය කරනවා මොකද ඒ සීලම දේ සමග තමයි අපි ගමන යන්නේ වැතුමල්ලා පුරුජන එරමුණ එහෙම නැත්නම් අපි කියන පොහොට්ටුව ලකුණේ එහෙම නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එක පොහොට්ටුව කියන බ්‍රෑන්ඩ් එකක් ගෙනාවා ඒ බ්‍රෑන්ඩ් එක තමයි තියෙන්නේ ඉතින් ඒකත් එක්ක එකතු වෙන්න කියන අදහස තමයි ඔවුන්ගෙන් එන්නේ බලමු මෙවර ඉස්සෙයිසේ කවුරුන්ද ජයග්‍රහණය කරන්නේ අපි ඒ දින බුදු දවසටත් අපි ඉන්න බලාපොරොත්තු වෙනවා ඔයාව හම්බ වෙන්න ඔය කියපු වචනත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා අපි අවුරුදු පහෙම අපි ෆලෝ කරනවා ඔබතුමාලව අනිවාර්යයෙන්ම රද්දන්න හැබැයි කරේ නැත්තම් අපි එනවා අපි ඒ පස්සෙම අපි හරියට නිකන් බිල්ලියක් වගේ එනවා පස්සෙන් හොයනවා අනිවාර්යයෙන්ම ඔයා ගන්නවා බලමු අපි මේ කටාන පාදේසිය සභාව තුල පළේ අපි රුකට්ලි ගහන්නේ ඒතර වැඩ කරන මිනිහට තමයි ගහන්නේ එහෙම ගුටි කාවුවක් තියෙනවා ඒ ගුටි කාවුවක් තියෙනවා නමුත් රද්ද ලොකමට අනිවාර්යයෙන්ම සේව කරනවා හරි එහෙම කියන ගම අපි සමු ගන්නවා 35